කවුද මේ මොනවද කරන්නේ යන වැඩසටහනේ අපේ සාකච්ඡාවේදී අද අපිට හම්බ වුණේ ශ්‍රී ලංකාවේ සිටින විධායක සූපවේදී ෂෙෆ් අරෝෂ ජයසිංහ Chef, Chef, කොහොමද වාගේ කට්ටිය හඳුන්වන්නේ කොහොමද වාව මොන නමින්ද වාව ෆීල් සාමාන්‍යයෙන්ම ලංකාවෙත් මම වැඩ කරපු මිඩ්ල් ඊස්ට් රටවලත් ගොඩක් අය Chef Arosha කියන නමින් තමයි යන්නේ මම සාමාන්‍යයෙන් මගේ සර්නේම් එක වැඩි පාවිච්චි කරන්නේ නැහැ ඉතින් ෆස්ට් නේම් එකෙන්ම තමයි හුඟක් වෙලාවට මාව අඳුරගන්නේ Chef Arosha ඒ කියන්නේ ඔබ කොහොමද ඔබ ආරම්භය කොහොමද ඔබ මොන පාසලේද ඉගෙන ගත්තේ ඔව් මම ඇත්තටම මගේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගුරුතලාවේ සෙන්තෝම් සාන්ත තෝමස් විද්‍යාලයේ ඒක හොස්ටල් ලයිෆ් ඇත්තම අපිට තිබ්බේ එතනදී ගොඩාක් පොඩි කාලේ ඉඳන්ම ওই ඩිසිප්ලින් හැම දෙයක්ම එතනද පුරුදු වුණා ඊට පස්සේ ඒ ලෙවල් කරන්න මම ආවා කොළඹ රාජකීය විද්‍යාලයට එතකොට 70 ගණන් වලදී 70 අවසාන භාගයේදී රෝයල් එකට ඇවිල්ලා මම ඒ ලෙවල්ස් කරා 1980 දී නමුත් ඒ වෙනකොට මේ රටේ පරිසරය වෙනස් වෙලා ටුවරිසම් ගොඩක් හොඳට දියුණු වෙගෙන ආවා. ඉතින් මගේ උගක් ආසාවක් තිබ්බ මේ හෝටෙල් ශාස්ත්‍රය ගැන. මම විශේෂයෙන්ම කෑම පිළියෙල කිරීම ගැන අපි ගොඩක් අපේ පවුලේ ගොඩක් පොඩි කාලේ ඉඳලම මේ හැමෝගෙම වුණාද මොකද අපේ තාත්තට පිරිමියෙක් විදියට තාත්තවරේ සම්පූර්ණ වෙනස් රැකියාවක්. නමුත් අපි තාත්තා වෙනකන් අර ඒ කාලේ අපි කියන හොබි එක වාගේ ඒ කෑම හදන එකට එයා ගොඩි ලොකු මේකක් තිබ්බා. කැමැත්තා. ඉතින් ඒක උඩින් මමත් තාත්තගෙන් අවසර ඉල්ලුවා මට හොටෙල් ස්කූල් එකට යන්න ඕනේ කියලා. නමුත් මේකෙදි තිබ්බ පළවෙනිම දේ තමයි මට ඒ වයසේදී මේ කියන්නේ ගොඩාක් අවුරුදු 18ක් වගේ කාලෙදි 17ක් 18ක් කාලෙදි වීතුණා මේ හොඳ ප්‍රායෝගික වට වගේම හොඳ ක්වොලිෆිකේෂන් එකක් ලැබෙන්න ඕනේ කියලා. එතකොට ඒ කාලේ තිබ්බ ප්‍රයිවට් හොටෙල් ස්කූල් එකක් තිබ්බ ක්ලෑමොන්ට් හොටෙල් ස්කූල් මේ වෙනකොට ඒක නැහැ. නමුත් ඒක ඒ කාලේ ලංකාවේ ඇත්තටම ඒක තමයි තිබ්බ හොඳම ප්‍රයිවට් හොටෙල් ස්කූල් එක. ඉතින් ඒකට මගේ පියා මාව දැම්මා. දාලා ඒතර ක්ලෑක් එක්ස්ප්‍රස් කියලා ලේඩි කෙනෙක් තමයි කරේ. එයා ගෝල්ෆේස් හොටෙල් එකේ ගොඩක්කල් වැඩ කරපු හවුස් කීපර්, ඒ වගේ එක්සිකියුටිව් ෂෙෆ්, ඒ වගේ පොසිෂන් වල හිටපු කෙනෙක්. එතකොට ඔබ ඇත්තටම ඔබ හොඳ අධ්‍යාපනයක් තිබුණු කෙනෙක් නේ. දැන් ඒ දිනවල පොඩි මතයක් තිබුණානේ මේ කොක්ලා කියලා. එතකොට ඒ කුක් කෙනෙක් වෙන්න දෙමාපියන්ට ප්‍රශ්නයක් වුණ නැද්ද බෝ දැන් ඒකේ පොඩි මේකක් තියෙනවා මගේ දෙමාපියොත් ඇවිල්ලා ඔය කියන අධ්‍යාපනය පැත්තෙන් ඉහළට ගියා උදාහරණට අම්මා මේ ගුරුවරියක් වගේම විදුහල්පතිණියක් විදියටත් වැඩ කරපු කෙනෙක් මගේ තාත්තා ඇවිල්ලා චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් ඉතින් එතකොට ඒ අධ්‍යාපනයේදී ඒගොල්ලන්ගේ අතරේ විශේෂයෙන්ම අම්මා කැමති වුණේ මේ උයන්න යන එකට මොකද ඉස්සරම යම්සි මතයක් තිබ්බ මේ කුක්ලා කියන්නේ කාන්තාවන්ටයිදී රැකියාවක් කියලා. නමුත් මේ පරිසරය වෙනස් වුණා 1980 ගණන් වලදී. ඒ 80 ගණන් වල වෙනස් වෙලා ලංකාවේ හෝටල් හැදෙන්න ගත්තා ගොඩක්. හෝටල් හැදිලා ගෙස්ලා එනකොට දැන් කාන්තාවන් ওই හෝටල් වල වැඩ කරන්න බෑනේ. මේ අවශ්‍යතාවය රජයෙන් පෙන්නවා. ඉතින් ඒ වුණ මගේ තාත්තා හැබැයි ඒ කොච්චර උගත් වුණත් මගේ තාත්තා බොහොම විවෘතව හිතන කෙනෙක්. ඉතින් එයා මම ඇත්තට ඒ ලෙවල් වලට කරේ මෙඩිසින්. ඉතින් මෙඩිසින් කරලා නමුත් මම සෙකන්ඩ් ශයියකට යන්නේ නැතු පළවෙනි පාරම වැඩ තුනක් පාස් වුනේ. එකක් ෆේල් වුණා. නමුත් දෙවෙනි පාර නොයා තාත්තම කිව්වා පුතේ ඔයාට හොඳයි මම කැමැත්ත දැක්වුවාම ඔයා මේ විදියට යන්න කියලා. ඉතින් ඒ අනුව ගිහිල්ලා තමයි මම අවුරුදු දෙකහමාරක ඩිප්ලෝමා පාඨමාලාව මේ කරා නමුත් ඇත්තටම අවුරුදු දෙකහමාර කියන්නේ මං අවුට් වෙනකොට අවුරුදු තුනහමාරක් විතර ගියා. මොකද ඒ කාලේ ප්‍රශ්න ඇති වුණා 83 කලබල අරම. ඒවෙන් මේ ප්‍රශ්න ඇති වෙලා මට පොඩ්ඩක් කල් ගියා. ඔව් එතකොට ඇත්තටම දැන් ඒ කාලේ වෙනකොට මේ ෂෙෆ් කොහමද හෝටල් පාසල් වලට තිබ්බ ප්‍රමුඛතාවය මොකද ළමයින්ගේ පැමිණීම කොහමද හෝටල් ශාස්ත්‍රයට තිබ්බ උනන්දුව කොහමද ඔබගේ කාලේ? ඔව් දැන් ඒක තමයි මම මේ කිව්වේ අවුරුදු දෙකහමාරක් කියලා ගොඩාක් දීර්ඝ මේ පාඨමාලාවක් තමයි තිබ්බේ. දැන් අපි කරේ 6 ඩිප්ලෝමා එකක් ඉන්
cookery and cookery hotel management with specializing in cookery කියන එක තමයි මම කරේ. ඒතොර ඒකේදී අවුරුදු දෙකමාරක් කිව්වට අවුරුදු ඇත්තටම අවුරුදු තුනක් විතර යනවා ඉවර වෙනකොට. අපිට ස්කෝල වලට යන වගේම පාසල් වලට යන වගේම සතිය දවස් පහම යන්න ඕනේ. ඒ වගේම අර ස්කෝල නිවාඩුම ලැබෙනවා. ඉතින් ඇත්තට ස්කෝල විදිහක ඒ කාලේ තිබ්බ ක්‍රමය මේ සාමාන්‍ය රජයේ පාසල් දුවන විදිහට තමයි දිව්වේ. නමුත් කරන පාඨමාලාවල් ඇත්තටම ගොහම ගොඩක් දුරට දැන් කරන මේ තියරි කියන පාඩ එක ගොඩක් අඩුයි. ප්‍රායෝගිකව ප්‍රැක්ටිකල්ස් තමයි ගොඩාක් පැත්තට බර කරේ. මොකද මේගොල්ලෝ ඒ කාලේ මේ අපි දැන් කතා කරන මේ දැන් මම ඉංග්‍රීසියෙන් කියනවා නම් එක්සිකියුටිව් ෂෙෆ් කෙනෙක්. එහෙම නැත්නම් විධායක සුපවේදීලා හදන්න යනවට වැඩිය ඒගොල්ලෝ සාමාන්‍යයෙන් සුපසාත්‍රයේ කෑම හදන කුක්ස්ලා තමයි ආදන්න තමයි එක කරේ. මොකද ඒ කාලේ විධායක සුපවේදීලා කියන්නේ ඔක්කොම පිට රටෙන් ආපු සුදු මහත්වරු. ඔව් දැන් ඔබගේ දැන් මේ හෝටල් පාසල් ජීවිතෙන් පස්සේ ෂෙෆ් කොහමද ඔබ රස්සාවට යමුනේ කොහමද ඔබගේ ආරම්භය? ඔව් මගේ ආරම්භය ඇවිල්ලා මම හෝටල් ස්කූල් එක ඉවර වුණ ගමන් ඇත්තටම දැන් වාගේ නිදහස් පරිසරයක් අපිට නැහැ. මොකද අපි දෙමෝපියොන්ට බැඳිලා හිටියේ ගොඩක්. දෙමෝපිය කියන එක තමයි කරේ. ඉතින් මට මද වගේ මතකයි මම 83 අවසානයේ ඉවර වුණ ගමන් මගේ තාත්තාගේ දැනුමත්කමට මාව ජෝන් කිල්ස් කම්පැනියේ ඔය දැන් සිනමන් කැන්ඩි වල තියෙන සිටඩල් හොටෙල් එකට දැම්ම. නමුත් මාව දැම්ම රිසෙප්ෂන් එකේ ෆ්‍රන්ට් ඔෆිස් එකේ තමයි මම වැඩ කරේ. මම එතන ඉතින් මට එච්චර කුකරි ඕනා වුණාට මට හම්බුන වේගසිය එතන. නමුත් මගේ යම්කිසි ටාගට් එකක් තිබ්බා කුකරි වලට යන්න ඕනි කියලා. ඊයේ එතකොට මම එහෙ වැඩ කරන ගමන් මගේ නිදහස් වේලාවල් වලදී මම කිචන් එකට ගිහිල්ලා වැඩ කරන්න ගත්තා. එතකොට මගේ ෂෙෆ් ගිය අවසර අරගෙන කරා. එහෙම මම මාස 6ක් විතර යනකොට ෂෙෆ් මට ගෝ ඔයා එහෙනම් එතනින් අයින් වෙලා කිචන් එකට එන්න කියලා. ඒ ඇත්තට ඒ මම අමතක කරන්නේ මගේ ෂෙෆ් එල වසිර් ඩූල් කියලා ෂෙෆ් කෙනෙක්. එයා තමයි මාව කිචන් එකට ඇත්තට ගත්තේ. ඔව් දැන් ඔබ හෝටල් ජීවිතෙන් පස්සේ ෂෙෆ් අරෝෂ ඔබ අවසාන තනතුර සහ අවසාන ආයතනය මොකද්ද ඔබ හෝටල් ජීවිතය අවසන් කරන්නේ? ඔව් දැනට දැන් මම දැන් මේ වෙලාවේ දැන් වින්ස්ටෝන් හෝටල් පාසලේ මේ ෂෙෆ් කෙනෙක් විදියට ලෙක්චර් කෙනෙක් විදියට තියරි ප්‍රැක්ටිකල් දෙකකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඊට කලින් මම ඇත්තට ඔමාන් ආමි එකේ මේ ආමි එකේ එක්සිකියුටිව් ෂෙෆ් විදියට අවුරුදු 4ක් විතර වැඩ කළා තමයි ලංකාවට ආවේ. ඊට කලින් මම නුවරඑළිය ග්‍රෑන්ඩ් හොටෙල් එකේ එක්සිකියුටිව් ෂෙෆ් වෙලා කාලයක් හිටියා. නමුත් මම හිතන්නේ මගේ ගොඩාක් මේ දියුණුවට මට ගොඩාක් උර දුන්නේ ඒට් කන්ස්පෙන්ස් සමාගම. ඒකෙදි මම ඇත්තට සූෂෙප් කෙනෙක් විදියට කන්දලම හෝටලයට ජොයින් වෙලා අවසානයේ මම විධායක සුපවේදී කෙනෙක් වෙලා ඊටත් පස්සේ මං කෝපරේට් ෂෙෆ් කියන පොසිෂන් එකට ආවා. කෝපරේට් ෂෙෆ් කියන්නේ ඇත්තටම ලංකාවේම තියෙන ඒට් කන්ස්පෙන්ස් හෝටල් වල ඉන්න හැම ප්‍රධාන සුපවේදියෙක්ම මගේ යටතේ තමයි ඉන්නේ. ඊට පස්සේ මම ඔමාන් හෝටෙල්ස් කියන එකෙත් ඒ පොසිෂන් එකටම ගියා. හැබැයි ෂෙෆ් කියන්නේ ෂෙෆ් කෙනෙක් කියන්නේ හරි සුන්දර මනුස්සෙක්. හැබැයි ඔබගේ එකපාරට ප්‍රතිරූපී බැලුවම හරි නිකන් සැරපරුෂ ගතියක් නේ පේන්නේ. ඔව් මෙහෙමයි. දැන් අපි දැන් කිචන් එකක් කිව්වහම යම්සි ඩිසිප්ලින් එකක් තියෙන දණක්. ඉතින් දැන් මම දිහා මම හිතන්නේ මම හැබැයි කිව්වා වගේම සුන්දර මිනිස්සෙක් මමත්. මම කලාවට ගොඩක් ලැබි. මම ගොඩාක් එක එක විදිහේ සින්දු අහනවා, චිත්‍ර ගැන අගයනවා. එතකොට මම සාමාන්‍ය ෆ්‍රීලාන්ස් ෆොටෝග්‍රාෆර් කෙනෙක්. මං ආස එලිමහන් ෆොටෝග්‍රාෆි කරන්න. ඉතින් ඒ කලාවත් තියෙන්න ඕනේ. ඒ වගේම මේ දැන් අපි මේ කලනරි කියන එකට අපි කියන්නේ කලනරි ආර්ට් කියලා. ඇත්තටික චිත්‍රයක්. නමුත් මේක යම්කිසි දැන් මගෙදියා බැලුවම ඇත්තට ටිකක් සරපරුෂ බවක් එහෙම පොඩ්ඩක් පේනවා ඇති. ඒකේ හේතුව ඒකෙදි මගේ උපම් පිහිටීම. නමුත් ඇත්තෙන්ම මම ඒක පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. මොකද විධායක සුපවේදී කෙනෙක් විදිහට වැඩ කරනකොට යම්කිසි පාලනයක් ගෙනියන්න වෙනවා. නමුත් එහෙම කිව්වට කිචන් එකක් ඇතුළේ හරිම සුන්දරයි. ඕ එතකොට දැන් ඔබ හෝටල් පාසලේ ගුරුවරෙක් විශේෂ සේවය කරනකොට
මේ ළමයින්ගේ තියෙන උනන්දුව කොහොමද මේ ශේෂ්ත්‍රයට වින්ස්ටන් හෝටල් පාසලට එන ළමයින්ගේ උනන්දුව? මේ මැද ළමයි මුලින් වෙනකොට සමහර ළමයි කැමැත්තෙන් එන අය ඉන්නවා. සමහර ළමයි යම් කිසි දෙයක වෙනසක් දකින්න ජීවිතේ ඕන නිසා එන අය ඉන්නවා. තව සමහර අය ළමයි ඉන්නවා. ඉතින් දෙමෝපියෝගේ කැමැත්ත අනුව එන අය. නමුත් අපේ යුතුකමක් සහ වගකීමක් තමයි මේ ඔක්කොම එක එක විදිය ළමයි මේ එන එක එක පරිසරවලින් එන ළමයි ඔක්කොම එක ලයින් එකකට දාලා එක මාර්ගයක යවන එක. ඉතින් ඒකට අපි ගොඩාක් අපි උගාක් ළමයි උනන්දුයි. නමුත් සමහර ළමයින්ට බයක් තියෙනවා මේක කරගන්න පුළුවන්ද නැද්ද කියලා. ඒක තමයි දැන් වින්ස්ටෝන් මේ පාසලේදී ගොඩක් අපේ ලෙක්චරර්ස්ලා මම ඇතුළුව අපි ඔක්කොම ඇත්තටම ප්‍රායෝගික හෝටල් දැන් අපේ ෂෙෆ්ස්ලා ගත්තොත් ඔක්කොම හෝටල් වල වැඩ කරපු එක්සිකියුටිව් ෂෙෆ්ස්ලා තමයි ලෙක්චරර්ස්ලා විදිහට ඉන්නේ. පේස්ට්‍රි ගත්තොත් හිල්ටන් එකේ හොඳටම උඩටම ගිය විදායක සුපවේදිනියක් තමයි පේස්ට්‍රි කරන්නේ. ඒ වගේම දැන් මගේ පරිසරය වැළවොත් මමත් මේ ට්‍රේඩ් එකේ අවුරුදු 30 ගාණක් වැඩ කළා 40කට කිට්ටු වෙන්න වැඩ කළා උඩම මුදුනටම ඇවිල්ලා තමයි මේ ඇවිල්ලා වැඩ කරන්නේ. ඉතින් අපි ගොඩාක් වෙලාවට අපේ මේ එක්ස්පීරියන්ස් එක ළමයි අතර බෙදා ගන්නවා. එතනදී අපි ඇත්තටම හොඳ නරක දෙකම කියා දෙනවා. ඉතින් ළමංගේ පළවෙනි මාස 3 ඇතුළත මේ ළමයින්ගේ යම් යම් අපි සිංහලෙන් කිය හරි ඉංග්‍රීසියෙන් කියනවා ඩවුට්ෆුල්නස් එකක්. එහෙම නැත්නම් යම්කිසි මේ ප්‍රහේලිකාවක් තියෙනවා නම් මේ ගැන ඒ ඔක්කොම ක්ලියර් වෙනවා. ඕ එතකොට දැන් මේ ළමයි අරමුණක් ඇතුවනේ මේ පාසලට එන්න ඉගෙන ගන්න. ඔව්. එතකොට ඔබට හෝටල් ගණනාවක ඒ අත්දැකීම් තියෙනවා. ඔව්. එතකොට මේ වින්ස්ටෝන් පාසලෙන් යන ළමයාට මොන වගේ ඉල්ලීමක්ද හෝටල් ශිෂ්‍යයෙ තියෙන්නේ? ඇත්තට විශාල ඉල්ලීමක් තියෙනවා. දැන් මමත් චෙෆ් කෙනෙක් විදිහට මේ හෝටල් ස්කූල් එකට සම්බන්ධ නොවී වැඩ කරන කාලේ මම ගොඩක් වෙලාවට ඉස්කෝලේට කතා කරලා ඉල්ලනවා ළමයිව. මොකද මෙතන දෙන මූලික පුහුණුව සහ ඊළඟට ඩිප්ලෝමාධාරීවත් තත්ත්වයට යනකොට ලැබෙන දීර්ඝ පුහුණුව සාමාන්‍යයෙන් හෝටලයක නිකන් මේ ඉස්කෝලෙන් අවුට් වෙලා සේවය කරන්න ඇවිල්ලා පුරුදු වෙනවට වැඩිය ගොඩාක් වෙනසක් තියෙනවා. මොකද මමත් දකින්න දෙයක් සහ අපි ළමයින්ට කියන දෙයක් තමයි අපි ගොඩාක් විද්‍යාත්මක පැත්ත මේවැ උගන්වනවා. ඉතින් ඒක නිසා ළමයින්ගේ දැනුම මට්ටම ගොඩක් වැඩි නිසා ෂෙෆ් වෙනකොට හරි ලේසි අරගෙන වැඩ කරන්නේ ළමයි. මොකද ඒ ළමයින්ට මුල ඉඳලා කියා දෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ දැනටමත් යම්කිසි ප්‍රමාණයක් ගිහින් තියෙනවා. ඔව් මම දකින්න දෙයක් තමයි වින්ස්ටන් පාසලට එන ළමයි දැන් ඉස්සර ළමයි හෝටල් පාඨමාලාවත් තෝරගන්නේ එක්ක ඕ ලෙවල් ෆේල් වුණාම එක්ක කරන්නම දෙයක් නැතුණාම ඒ වගේ අයනේ. හැබැයි දැන් මේ මම දකිනවා වින්ස්ටන් හෝටල් පාසල ඉන්නවා ඉන්ටර්නැෂනල් ස්කූල් වලට ගිය අය ඒ ලෙවල් හොඳට ඒ ලෙවල් සමත් ළමයි. මොකද්ද මේ වෙනස ෂෙෆ්? ඔව් දැන් අපි උදාහරණයට දැන් ගත්තාම දැන් මම දකිනවා ගොඩාක් ළමයි ඉන්නවා ඒ ලෙවල් පාස් කරලා හොඳට IT නොලෙජ් එහෙම තියෙන. නමුත් මේකේදී මෙහෙම දෙයක් තියෙනවා කෙනෙකුට තේරෙනකොට මේක මේ අර අපි සිංහලෙන් කියනවා නිදාසාරයේ රැකියාවක්. සල්ලි හොඳට හොයන්නත් පුළුවන් ලෝකෙ හැමතැනම විඳින්න පුළුවන් ඒ වගේම දියුණු වෙන්නත් පුළුවන් තමන්ගේ ආසාවක් තියෙන ඉටු කර ගන්න පුළුවන් රැකියාවක් කාටවත් යටත් නොවි කරන්න පුළුවන් රැකියාවක් අන්න ඒක උඩ තමයි ගොඩාක් ළමයි එන්නේ. ඒ වගේම මේ ඉල්ලුම දැන් මේ ඉල්ලුම මේ අපේ රටට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. දැන් උදාහරණයකට ගත්තොත් මගේ ජීවිතේ අවුරුදු 15ක් විතර මම පිට රටවල වැඩ කළා තියෙනවා. මට මෙතෙන්දි එක දෙයක් කියන්න ඕනේ මම විශාල රටවල් ගානකට ගිහින් තිනවා මම කිසිම රටකට ගිහිල්ලා නැහැ අතින් සල්ලි වියදම් කරා. මගේ මම හැමදාම මට කවුරු හරි සල්ලි ගෙවලා හොඳම හෝටල් වල ලෝකේ තියෙන හොඳම හෝටල් වල නවාතැන් දීලා ඊළඟට හුඟක් වෙලාවට අපි දැන් උදාහරණයට ශ්‍රී ලංකන් ෆුඩ් ෆෙස්ටිවල් කියන ශ්‍රී ලංකන් කෑමවල ගියාම අපිට විශාල පඩියකුත් හම්බෙලා තමයි එවන්නේ. ඉතින් ඇත්තටම ජීවිතේ හරියටම මේ ඒ එක්ස්පීරියන්ස් එක වෙන හුඟකට ලැබෙන්නේ නැහැ. ඒක තමයි ළමයි ගොඩක් මේකට මේ යොමු වෙන්නේ. ඒ කියන්නේ ඔබ කියන්නේ දෙමව්පියන්ට දෙන එකම පණිවිඩය තමයි එහෙමනම් මේ හෝටල් ශේෂ්‍ය පිළිබඳ ඉගෙන ගත්තොත් වරදින් නැහැ කියන එක අනිවාර්යයෙන්ම. ළමයෙක් දැන් එකාකාරී වෙන්නේ නැහැ. දැන් උදාහරණයට සමහර රක්ෂාවල් කරනකොට ඒ ළමයි එකාකාරී වෙනවා. නමුත් අනික මේකේ තියෙන එක දෙයක් තමයි මේ ට්‍රේඩ් එකේ අපි අවශ්‍යතාවයක් නැහැ එකම ස්ථානයක අර සාමාන්‍ය රජයේ සේවකෙක් වගේ රසියාවට ගිහිල්ලා
අවුරුදු 55 න් හරි 60 න් හරි පෙන්ෂන් යනකම් එකම තැනක වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට හැම වෙලාවෙම එන ඔපචුනිටිස් අනුව අපි මූ වෙනවා. අන්න ඒක තමයි රේඛාකාරී විභාරේ නැති වෙන දේ. තත්ත්වෙ ඉන්නේ අන්න ඒක උඩ. ඉතින් අනිත් එක හරි විනෝදාත්මක හැමදාම අලුත් එක්ස්පීරියන්ස් එකක් ලැබෙන රැකියාවක් මේක. ඔබ මං හිතන්නේ ඕස්ට්‍රේලියානු සහතික පාඨමාලාව ඔබ මෙහි නියෝජනය කරන්නේ වැඩිපුරම. මොකද්ද මේ ඕස්ට්‍රේලියානු සහතිකේ? ඔව් දැන් ඒ කියන්නේ TAFE සර්ටිෆිකේෂන් එකයි ඕස්ට්‍රේලියා ගොම් වක් පිළිගත්ත සහතිකයක්. එතකොට අපි පළවෙනි වසර TAFE එකේ වින්ස්ටෝන් පාසල්ට තමයි ලංකාවෙම ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ රජය අනුබද්ධව වින්ස්ටෝන් පාසල්ට තමයි ඒ ලයිසන් එක තියෙන්නේ. එතකොට අපි බඳව ගන්න ළමයින්ට සම්පූර්ණ අධ්‍යාපනයක් ලබා දෙනවා මේ ඔස්ට්‍රේලියානු TAFE පාඨමාලාවේ පළවෙනි වසර. නමුත් මේකේ තියෙන වෙනස මේකෙදි මේ අපිට ඕනේ වනේ මේ කරන්නේ අපි ගොඩක් වෙලාට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැතුව TAFE එකෙන් එවන සිලබස් තමයි ඕස්ට්‍රේලියාවෙන් එවන සිලබස් තමයි කරන්නේ. උදාහරණයකට ළමෙක් එක්සෑම් එකකට ලිව්වත් ගොඩක් ඔන්ලයින් විතරයි කරන්නේ. ඒව ඔක්කොම අනිවාර්යයෙන්ම යන්නේ අපි බලන්නෙත් නැහැ. අපි ගෙන්නුවාට අපි දෙවේ බලන්නේ ඕස්ට්‍රේලියාවේ TAFE යුනිවර්සිටි එකේ ගුරුවරු තමයි ඒක බලලා ලකුණු දෙන්නේ. ඉතින් මේක ගොඩාක් වැදගත්. මොකද ඒක TAFE සර්ටිෆිකේට් එක ඔස්ට්‍රේලියාවට විතරනේ ලෝකේ ඕනම රටකට යන්න පුළුවන් සහතිකයක්. අනිත් එක ඒකේ තියෙන්නේ දැන් මෙතනින් අවසන් වෙලා පළවෙනි වසර අනිවාර්යයෙන්ම පාස් වුණොත් ඔස්ට්‍රේලියාවට යෑම සඳහා ඒගොල්ලෝ අවසර ලබා දෙනවා. එතකොට එතන ගිහින් වැඩ කරනකොට ඒගොල්ලන්ට ඉගෙන ගන්නව පමණක් නෙවෙයි ඒ එක්කම රැකියාවත් ඒගොල්ලෝ කරන්න ඉඩ දෙනවා. ඒතර මුදල් උපයන ගමන් තමයි ඒගොල්ලෝ ඉගෙන ගන්නෙ. මේකේ අවසානයේ තියෙන එකේ 4th level එකට ගියාට පස්සේ යම්කිසි ප්‍රමාණයක කාලයක් වැඩ කරාට පස්සේ ඒගොල්ලන්ට යුනිවර්සිටි එක ගිහිල්ලා ඒගොල්ලන්ට උපාධියක් සඳහාම යුනිවර්සිටි උපාධියක් සඳහා මාස්ටර්ස් වගේ මේ ඩිග්‍රියක් සඳහා ඒගොල්ලන්ට යන්න අවසර තියෙනවා. ඒ එක්කම ඉතින් එතකොට මයිග්‍රේට් වෙන්න කැමති කෙනෙක් මයිග්‍රේට් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉගෙනගෙන ලංකාවට ආයාවොත් ඇත්තෙන්ම එයා විධායක ශ්‍රේණියේ උසස් රැකියාවකට කෙලින්ම යාට ඒ ක්වොලිෆිකේෂන් එක උඩින් ලංකාවේ ඕන තරම් තියෙනවා ඉඩ. දැන් ෂෙෆ් දැන් මෙහෙමත් හිතන්න පුළුවන්නේ. දැන් දෙමාපියෝ හිතන්න පුළුවන් දැන් මේ වෙනකොට ලංකාවේ හෝටල් වලට ගෙස්ට්ලා නැහැ. ෆොරිනර්ස්ලා එන්නේ නැහැ. අපේ එයාපෝට් එක වහලා. රයිට්. එතකොට අපේ නෙමෙයි මුළු ලෝකෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට රැකියාවල ප්‍රශ්නයක් තියෙනවා විශේෂයෙන්ම මැද පෙරදිග වගේ. එතකොට දෙමාපියෝ කල්පනා කරන්න පුළුවන් මගේ මේ ළමයාට දැන් මේ උගන්නලා මේකෙන් වැඩක් තියෙනවද? පළක් තියෙනවද? හැබැයි එහෙම වෙන්නේ නැහැ නේද? ඔබ ඔබ මොකද හිතන්නේ? මම නම් මගෙන් දැනුම ඇන්ට ඉතින් එහෙම දෙයක් වෙන්න බෑ. මේක දැන් මම විතරක් නෙවෙයි අපි විශ්වාස කරන විදිහට මේක මේ වගේ ප්‍රශ්න ලෝකේ ඕන තරම් ඇවිත් තියෙනවා. අපි ඉතිහාසය ගත්තොත් දෙවන ලෝක යුද්ධයේ ඉඳලම බැලුවොත් හැම අවුරුද්ද 10කට තරම්ම ලෝකේ විශාල ප්‍රශ්න වෙලා තියෙනවා. නමුත් මේකත් ඒ වගේ ප්‍රශ්නයක් පමණයි. දැන් හොඳම උදාහරණය TAFE එක කොරෝනා ආවා කියලා TAFE එකේ උගන්වන්නේවත් අපිට දෙන අපි ඒ ඔස්ට්‍රේලියාවත් එක්ක තියෙන සම්බන්ධතාවල් වැඩි වෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ රටවල් වලත් විශාල විශ්වාසයක් තියෙනවා. මේක බොහොම උගක් දුරට මේ වසර අවසානය වෙනකොට මේ ප්‍රශ්න ඉවර වෙලා ටූරිසම් අනිවාර්යයෙන්ම මේ ලංකාව දැනටම ඕගොල්ලෝ දන්නවා අපි සාමාන්‍ය දන්නවා මේ කොරෝනා ප්‍රශ්නේදීම ගොඩාක් ගෙස්ලා කතා කරලා තියෙනවා අපේ තියෙන අපේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ආගන්තුක සත්කාර ගැන. කොරෝනා වලට ඉර වෙලා හිටිය ඇල්ල වාගේ තැන්වල ඒ ගෙස්ලාට කන්න බොන්න ඔක්කොම දීලා ඒක සල්ලි මුදල් ඉවරෙච්ච ඇයට නිවස්වල ගෙවල් වල තියාගෙන. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ටූරිසම් කියන එක අපිට එනවා. ඒ වගේම මම අපි දැන් පුද්ගලක මේ ශ්‍රේෂ්ඨයේ ඉන්න නිසා අපි දන්නවා විශාල ප්‍රමාණයක් සල්ලි දීන ආයෝජනය කරන්න කැමති අය ඉන්නවා. ඉදිරි කාලේ විශාල හෝටල් සංඛ්‍යාවක් හැදෙනවා. එතකොට මෙතන තියෙන දේ දැන් මේ හෝටල් හැදෙනකොට මේ පරිසරයත් එක්කම යම්කිසි ප්‍රමාණයක් මේ රටෙන් එළියට යනවා. මේ ගැන ඉගෙන ගත්තා. එතකොට හැම වෙලාවෙම මෙතන හිස්තැනක් එනවා. මේ හිස්තැන පිරවිය යුතුමයි. ඉතින් වෙන රැකියාවක් වාගේ කෙනෙක් පෙන්ෂන් යනකම් ඉඳලා ඒ තැනට තව කෙනෙක් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක මම මුලින්ම කිව්වාගේ මේකෙදි ලොකු මූවමන්ට් එකක් තියෙනවා අපි අතරේ. දැන් මම වුණත් මගේ දා වුරුදු ගානක 30 ගානක 37ක් වාගේ වැඩ කර මම එක තැනකනේ වැඩ කරලා තියෙනවා. මම තැන් කීපයකම වැඩ කරලා තියෙනවා.
තව ෂෙෆ් මේ අපේ තරුණ තරුණයන් අතර පොඩි මානසික ගැටලුවක් තියෙනවා මේ ෂෙප්ලම වෙන්න ඕනි කියලා හෝටල් රැකියාවක් කරන්න. ඇත්තටම එහෙම වෙන්න ඕනද ෂෙප්ලම වෙන්න ඕනද හෝටල් රැකියාව? ඒක අවශ්‍යතාවයක් නැහැ. දැන් කුකරි කරනවා නම් අපිට ටාගට් එකක් තියන්න පුළුවන් ෂෙෆ් කෙනෙක් වෙන්න කියලා. නමුත් මෙහෙම එකක් තියෙනවා. දැන් මම වුණත් ඇත්තටම මුලින්ම බග උපාධියක් ගත්තත් මම ගිහිල්ලා සාමාන්‍ය කෙනෙක් විදියට ට්‍රේනින් කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ ඔගේ පොසිෂන් තියෙනවා තර්ඩ් කොමි, සෙකන්ඩ් කොමි, ෆස්ට් කොමි මෙහෙම උඩට එන්න ඕනේ. එහෙම ෂෙෆ් කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. දැන් හොඳම උදාහරණයක් අපි ගත්තොත් MLC කියන කෝස් එක කරලා නැව් වලට ගියාම නැවක කුක් කෙනෙක් කියලා වැඩ කරන පුද්ගලෙක් ඒගොල්ලන්ට මාස 9 වැඩ කරන්න තියෙන්නේ. මාස 9න් පස්සේ මාස 3ක නිවාඩුකුත් හම්බෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ආයි ටිකට් එවනවා ඒගොල්ලෝ කැමති තැනට යන්න. එතකොට ඒ අය හම්බ කරනවා ලංකාවේ මේ එක්සිකියුටිව් ෂෙෆ් කෙනෙකුට වඩා විශාල පඩියක්. ඕම වයස අඩුයි. එහෙම හැංගීමක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ මේ ට්‍රේඩ් එකේ. ෂෙෆ් අරෝෂ, ඔබට හොඳ අත්දැකීම් තියෙන ෂෙෆ් කෙනෙක්. ඔබ හොඳ පියෙක්. එහෙමනම් මේ 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 සමහරවිට අපේ මේ තරුණ තරුණියෝ මේ ඔබගේ මේ සාකච්ඡාව බලාගෙන යනකොට හිතන හැටි එමනම් මමත් මේ පාසලකට ඇවිල්ලා ඉගෙනගෙන ඔබ වගේ කෙනෙක් වෙන්න ඕනි කියලා. මොකද්ද දෙන උපදෙස? අනිවාර්යෙන් වෙන්න කියන එක තමයි කියන්නේ. අපි ඇවිල්ලා ගුරුවරු විතරක් නෙවෙයි හොඳ පියවරු මව්වරු විදිහට බලා ගන්නවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ අපේ මේ වින්ස්ටෝන් පාසලේ තියෙන ප්‍රධානම දේ අපි ඉගෙනීම පමණක් නෙවෙයි හොඳ පුරවැසියෙක් රටට බිහි කරන්න. ඒ වගේම යම්කිසි වැරදි මාර්ගයක යන්තම් හරි යනවා නම් වැරදි ආකල්ප තියෙනවා නම් ඒවා වෙනස් කරලා දරුවෝ විදියට ඉදිරියට ගෙන යාම සඳහාත් මේ රටට හොඳ පුරවැසියෝ බිහි කිරීම සඳහාත් බොහොම ආශාවෙන් අපි එකට අප කැපලා ඉන්නවා. කිසිම කෙනෙක් බය වෙන්න එපා, කිසිම දෙමෝපියෙක් බය වෙන්න එපා. වින්ස්ටෝන් පාසලට තමන්ගේ දරුවා එවන්න. අන්න ඒක තමයි මම අහන්න ගියේ. දැන් අවසාන වශයෙන් දෙමෝපියොත් බලන් ඉන්නවනේ. රයිට්, අපිටත් මොනවද මේ ෂෙෆ් කියන්නේ කියලා. ඔව්, දෙමෝපියන්ටත් මට කියන්න තියෙන්නේ ඒකමයි. මමත් පියෙක්, මගේ දරුවෝ දෙන්නෙකුත් මම. දැන් ඒගොල්ලෝ වෙන අධ්‍යාපන ක්‍රමයකට ඉතා ඉහළටම ගියා. ඉතින් ඒ වගේම අපි සාමාන්‍යයෙන් ඔබලාගේ දරුවෝ මෙතෙන්ට ආවොත් ඒ අය දිහා බලන්නේ අපේ දරුවෝ විදියටමයි. ඉතින් ඒ නිසා අපි ඒගොල්ලොන්ව හොඳින් බලාගෙන ඒ වගේම විශේෂයෙන්ම කැපවෙලා ඒ දැනුම ලබා දීම තමයි අපේ ප්‍රධානම දායකත්වය. ඒ ඊට අමතරව ගොඩාක්කට රැකියාවල් පවා අපි මෙහෙන් රැකියාවල් අනිවාර්යෙන් ලබා දෙනවා හුඟක් වෙලාවල් වල. ගිහිලා දියුණු උඩට යෑම සඳහා අපි හැම උත්සාහයක්ම දරනවා. එහෙනම් බොහොම ස්තුතියි ෂෙෆ් අරෝෂ්. අපි එහෙමනම් මම හිතන්නේ ඔබ වැදගත් කරුණු ටිකක් කිව්වේ. අපි තවත් සාකච්ඡාවකදී හමු වෙමුනේ. රයිට්.